समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सग्ग मोक्कदं धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स संकित्तेन पंचुपादान कंधा दुखाति सद्धर्म श्रवणाभिलाषी गुणबर वासनावंत पिंगत्नि अद दवसे मे पिंगतुन कौरुत् सुदानम वन्ने बहुम कालेकट वतावक लोकेट पहलवेन दुर्लभ उत्पत्ति दुर्लभ वटहागनी में ज्ञान पराशक्ति लोतुर बुदुकेने लोकेट पहलवेला देशना करपु तुम चतुरारी सत्य धर्मिन बिदा केटी नमुत श्रवणे करन्नट इट अनुरूपी अद दवस मे तुम धर्म देशनाव ओबट वितरक नेमी लक्कसी लोवेसी बहु दिनेक्ट श्रवणी किरीमट अवकाश सलसादिमिन धर्म देशनावे विकाशन दायकत्वगेन कटियतु करण बव सेपत करला तियेन्नी नमक सेपत करला नेह सदैवत दायिकावक विसिन मे धर्म दानीय सदा दायकत्व दरागेन कटियतु करणवा किव सेपत करला तियेनवा अरमुनु वशयेन अरमुनु कीपयक सेपत करला तिब्बत ධර්මදේශනාවෙන් පසු අරමුණු සේපත් කරමින් පින් අනුමෝදන් කරන්නට කාලය අරගෙන කාලයේ ධර්මදේශනාව සඳහා යොමු කරගන්නවා. වෙන විශේෂ සටහනක් දාලා තියෙනවා පංච උපාදාන ස්කන්ධය පිළිබඳ විග්‍රහ කරන්න කියලා. මේ පංච උපාදාන ස්කන්ධය පිළිබඳව විග්‍රහ කරනවා කියන එක ඇත්තටම බුද්ධ ශාසනයම විස්තර කරන්න පුළුවන් කතාවක් ඉතින්. මොකද බුදුරණාහි අර ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණම්පි දුක්ඛා කිය කිය මේ ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ දේවල් දුකක් කියන එක පෙන්නලා එක පාට මේ ඔක්කොම ටික හකුලවන එක තැනකට සංකිට්ඨේන කියලා සංකිට්ඨේන කියන්නේ හකුලවල කිව්වහම පංච පාදාන කන්දා දුක්ඛා විගත් නිමේ සසර සසර කියලා කියනවනේ අපි එකකට මේ සසර සසර කියලා කියන්නේ වෙන මොකක් අමුවත් අමුතු එකකට නෙමෙයි අවිච්ඡින්නව යන නැත්නම් කන්ටිනියු වෙවි යන එහෙම කොහොමද තේරෙනවා කන්ටිනියු වෙවි යන ස්කන්ධ වල හට ගැනීමක් කියන්නේ බගන්නේ දැන් රූපස්කන්ධය වේදනාස්කන්ධය සංඥාස්කන්ධය සංකාරස්කන්ධය විඥානස්කන්ධය කියන ස්කන්ධ පහකින් මේ සත්‍යය හැදිලා ඉන්නේ දන්නවද එහෙම එක එමක දන්නුනට ඒකන තේරුමක් නැහැ නේද කියන්නේ මේක වටහා ගන්න ඕනේ මොකද්ද මේ ඇයි අපි ස්කන්ධ පහක් කියන්නේ කොහිද අපේ වේද කො දැන් ඔය පිංගුතුලගේ සංඥා ස්කන්ධය ඒ කියන්නේ පිංගුතුලි සත්වය කියලා කියන්නේ මේ වගේ එකතුවක් හරියට අපි හිතමුකෝ කම්පැනි දෙක තුනකින් බඩු ගෙනල්ලා ටයර් ගේනවා එක කම්පැනි එකකින් සුක්කානම ගේනවා එක කම්පැනි එකකින් බොඩි එක ගේනවා එක කම්පැනි එකකින් මෙහෙම ගෙනල්ල 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 අපි වාහනයක් හැදුවොත් අපි කියන්නේ නැහනේ අරහින් ගෙනාවු ටයරුයි මෙහින් ගෙනාවු සුක්කානුයි අරහින් ගෙනාවු බොඩියයි දාලා වාහනයක් තියෙනවා කියලා අපි කියන්නේ මොකක් කියලා දෙයකට අපි ඒක වචනයක් පාවිච්චි කරනවා ඒ කියන්නේ තනි පදයක් පාවිච්චි කරනවා වාහනය කියලා එතකොට ඒකේ ටයර් හැදුවේ මොන රටේද සුක්කානම හැදුවේ මොන රටේද ඒව අපිට වැඩක් නැහැ මිනිස්සු කියන්නේ පුළුවන් ඔන්න ඔය එක්ලස් කරපු වාහනය වගේ අපි මේ මිනිස්සයා මිනිස්සයෙක් කියලා व्यवहार करण में सत्वया एत्रम केनोनं हैदिरा दिने कंपनी पहाक बड़ु पहाकी कंपनी की एकद कंपनी पहाक बड़ु पहाकी ओम निकान तेरूंगा मुनाद में कंपनी पहा एकत में रूप कंपनी है
වේදනා කම්පැනි එක සංඥා කම්පැනි සංකාර කම්පැනි විඥාන කම්පැනි ඔය පහම ගෙනල්ලා ලංකාවේ කොයි හරි හොස්පිටල් එක එක්ලස් කරලා තමයි ඔය එලියට දාලා තියෙන්නේ ඒ කරලා ඒකට චැසි නම්බර් එකක් ගහලා නේද එහෙම තියනවානේ උපැන්න සාතිකේට අංකයක් දාලා වාහනෙට නමක් දීලා මිලක් නියම කරලා ඔන්න එලියට දාලා දැන් පාරේ දුවනවා ටික කාලෙකින් මේක අබල දුබල තත්වයට පත් වෙලා දැන් වාහන කැඩුනහම මොකද කරන්නේ ඔන්න බලන්න එන්ජින් එකේ ගන්න පුළුවන් පාර්ට්ස් ටික අරන් ඉතුරු ටික අරන් ගිහලා තලනවානේ අනිත් වගේ ඔය පිංගුතුලගෙත් ඉතින් බලනවා ගන්න මොන හරි දෙයක් තියනවද කියලා මුකුත් නැහැ මෙරිලා පැය හතරක් යන්න කලින් යන්තම් S2 අර පටක ටික කුයි ඒ වගේ චුට්ටක් දෙන්න පුළුවා ගන්න පුළුවන් පාර්ට්ස් ටික ගත්තා ඊට පස්සේ එක්කන් ගිහලා තැලුව කනත් එකට වහනක වෙනසක් නැති හැටිනේ එතකොට අර එක්ලස් කරපු වාහනයක් තමයි ඔය පිංගුතුල ඔය පදින්නේ පැහැදිලිද මම කියන්නේ අන්නේ එකයි කියේ උපාදාන උපාදානියට හිත කරු නැත්නම් අපි ගමුක පංචස්කන්ධයක් කියලා රූපස්කන්ධය වේදනාස්කන්ධය සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පහක එක්ලස් කිරීමක් තමයි සත්‍යය කියලා කියන්නේ. ඒ කියන්නේ ඔබ තුල තියෙන්නේ ඔච්චරයි. ඔතනින් එහාට මේ ලෝකේ පණවන්න පුළුවන් දේවල් නැහැ. ලෝකේ යමක් තියෙනවා නම් ස්කන්ධ විතරමයි. මොනවද? රූප කියන එක ගන්න. රූප කියලා යම් ස්වභාවයක් මේ ලෝකේ තියෙනවා. රූප කියලා මොනවද පේන්නේ? පිටින් අපි මේ වටපිට බලනකොට අපිට පේනවනේ ඕගලන්ට මොනවද පේන්නේ? මං කියනවා ඕගලන්ට පේන්නේ කලර්ස් ටිකක් විතර, වර්ණ ටිකක් විතර. ඇත්තද බොරුද බලන්න වටපිට. මගේ පිංගතට දැන් මගේ දිහා බලනකොට පේන්නේ පාට ටිකක් විතර. ඇත්තම කතා හැඩයක් අරව මෙමුකුත් පේන්නේ නැහැ. පාට පිහිටලා තියෙන ආකාරයට අපි දැන් බලන්නකො මොනවද පේන්නේ කියලා. මේ සුදු පාට ටික පේනවා. මේ මිටි මෙන්න මේ පාට පේන්නේ මොන වගේද? රූපවල. මොන වගේද? රූපවල තමයි පාට පේන්නේ. ඉතින් මේ ඔබට පේන්න තියෙන අපි ගමුකෝ මේ වටාත්ත. මේ වටාත්තේ ඔබට මේ පේන පාටත් ඇත්ත පාටම නෙමෙයි. මම මේක හැදිලා තියෙන දේවල් මෙහෙම කළා. අපි ගමු අර අර ඔගොල්ලෝ කැරට් කපන්නේ. මෙහෙම එකකට තියලා මෙහෙම මෙහෙම ගහලා ඒ වගේ එකක මේ වටාත්ත ගෑවොත් මේ පැත්තෙන් කුඩු 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 වැටෙනවනේ චූටි කුඩු වලට වැටුණාට පස්සේ අර ලී කුඩු වගේ ඒ අන්තිමට අන්තිම කුඩු ඩොට් එකක් අරගෙන බැලුවොත් අපි උදාහරණයක් විදියට හිතමු මේක හොද්දට තේරුම් ගන්න මේ සත්ත්ව පුද්ගල සංඥාව කඩා ගන්න පුළුවන් තැන ඒ එක ඩොට් එකක් හැදිලා තියෙන්නේ මොන වගින්ද කියලා බැලුවොත් පිංගත්නි ඒක ඩොට් එකක් හැදිලා තියෙන දේවල් තමයි රොයි පිංගුතුල ඉගෙනගෙන තියෙන සුද්දාෂ්ටකේ නැත්තම් පටවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන සුද්දාෂ්ටකය. මෙන්න මේ ලෝකේ ඇත්තරම මේ සත්පුද්ගල භාවයන් රූපයන් නිර්මාණය වෙන්න බලපාපු ප්‍රධාන කාරණා හතරයි. ඒ තමයි පඨවි ආපෝ තේජෝ වායෝ. මේවට කියනවා මහා භූත රූප කියලා. ඇයි මේවට මහා භූත රූප කියන්නේ? ඒ භූතය මොනවද කරන්නේ? භූතය එක එකව මවනවනේ. අර ඕගලන්ට මතකයි ඇලඩින් සහ පුදුම පහන. ඒ භූතය මොකද කරේ? මැවීම් කරනවා. පටවි කියන භූතයා මවපු දේවල් තමයි මේ. ඔගලන්ගේ දත් කියන්නේ කවුරු මවපු එකද? දෙයිය මවපු එකක් නෙවෙයි. පටවි කියන භූතයා මවපු එක. පිදුරු තලාගල කියන්නේ කවුරු මවපු එකද? පටවි කියන භූතය. වැඩිපුර. මහවැලිගඟ කියන්නේ කවුරු මවපු එකද? ආපෝ කියන භූතය. සුලිසුලඟ කියන එක කවුරු මවපු එකද එතකොට? වායෝ කියන භූතය. ගින්න කියන එක කවුරු මවපු එකද? තේජෝ කියන භූතය. මෙන්න මේ නිසා තමයි මේවට කියන්නේ මේවට නිකන් එක එක හැඩතල එක එක ඝනකම් එක එක ද්‍රව්‍ය එක එක විදියට මවන්න පුළුවන්කම තියෙනවා. හැබැයි තියරි එකක් තියෙනවා. ඒ තියරි එක තමයි මේ පටවි වෙන වෙනම ගත්තොත් දැන් පටවි කියන එක මෙහෙම වෙන්කොලොත් ආපෝ කියන එක වෙන්කොලොත් තේජෝ කියන එක වෙන්කොලොත් වායෝ කියන එක මෙහෙම හතරට වෙන්කොලොත් ඇත්තටම පිංගනි වෙන් කරාට පස්සේ කිසිම දෙයක් නැහැ. ඒ කියන වෙනඳුරේ. ඒ කියන්නේ අර රූප කලාපයේ මෙහෙම කොටස් හතරකට කපන්න බෑ. පටවි කියන්නේ පින්වත්නි මේ ලෝකයේ පවතින එක ස්වභාවයක්. මිසක් දෙයක් නෙමෙයි. මේක මීට කලින් ওই පින්දුරට ඇහෙනව අඩුයි. පටවි කියන්නේ ස්වභාවයක් මිසක් දෙයක් නෙමෙයි. මොන ස්වභාවයේද? මේ ලෝකේ අපි සම්මතයෙන් කතා කරන තදගතිය කියන ස්වභාවය. ඒකට කියනවා පටවි කියලා. ගලන ගතියර කියනවා ආපෝ, හමන ගතියර කියනවා වායෝ, රස්නි සීතල ගතියර කියනවා තේජෝ.
ඔන්න ඔය ගති හතරකට එකතු කළොත් දැන් අර ඔය පුංචි දේ පාම් පිටි නිකන් මෙහෙම කුඩු කුඩුනේ තියෙන්නේ ඕකට වතුර දාලා අපි මෙහෙම මෙහෙම කළොත් මොකක් හැදෙනවද පාම් පිටි ගුලියක් හැදෙනවනේ ආන්න ඒ වගේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතර මෙහෙම කරලා එක තැනකට එකතු කළොත් අන්න එතන හැදෙනවා පින්වත්නි මැටීරියල් එකක් ඒකට කියන රූප කලාප කියලා මැටීරියල් කියන්නේ මෙහෙම අතින් අල්ලන්න පුළුවන් ගා අන්න ඒක කපන්න පුළුවන් ඒ කියන්නේ ඇත්තම අන්තිම රූප කලාපේ ආයි කපන්න බෑ නමුත් ඒ රූප කලාපයට තට්ටු කරන්න පුළුවන් කියන්නේ පඨවි කියන එක කපන්න අල්ලන්න කරන්න බෑ රූප කලාපයට අපිට ගහන්න පුළුවන් පාර පැහැදිලිද මම මේ කියන එක එන්නේ ඒ වගේ චූටි. එතකොට ඒක කොච්චර පොඩිද? දැන් මං කොන ලී කුඩ මේක ලී කුඩු එක ඒ කුඩු එක ඩොට් එකකත් රූප කලාප කෝටියක් විතර තියෙන්න පුළුවන්. එතකොට මේ වටාත් කියන්නේ රූප කලාප කොච්චර එකතුවක්ද කියලා බලන්න. ඒ රූප කලාපයේ තියෙන යන්තම් කහපාටක් තමයි අර ගොඩාක් එකට එකතු වුණාට පස්සේ අපිට මේ ටිකක් තද කහපාටකට වගේ පේන්නේ. දැන් පැහැදිලිද? දැන් මේ මයික් එකේ තියෙන කළු පාටනේ. ඒතර මේ මයික් එකේ තියෙන අන්තිම රූප කලාපය අපි ගලවලා ගත්තොත් ඒකේ අපිට කළු කියලා එකක් හොයාගන්න සමහරක් වෙට නැති වෙයි. අපි ඒ රූප කලාප සම්තතියට සමූහයකට එකට එකතු වෙච්ච තැනට දාලා තියෙනවා ඩාර්ක් බ්ලැක් තද කළු. දැන් මේක අළු පාටට මේ 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 ඒ වර්ණේ අඩු වෙනකොට අපි කියන්නේ ඇෂ් කලර්නේ. ඒ කියන්නේ මේ මේ අලු පාටයි කියනවා. කළු කියන්නේ එතකොට කියන්නේ කයන්න වෙනුට අයන්න දාලා අලු කියනවා. ඒ අපි සම්මතය හදාගත්ත දේවල්. දැන් තේරෙනවද? හා. පින්වත්නි අපිට මේ පේන්න තියෙන හැම එකක්ම මොකද මේ වටපිට බලන්න මේ පේන්න තියෙන හැම එකක්ම රූප කලාප වල එකතු වෙන ඇදිච්ච දේවල්. ඒ වගේ එක එක වර්ණ, එක එක ගන්ධ, දැන් මේ මයික් එක කවුරු හරි කෙනෙක් ලේව කාලා බලලා, වටාත්තලේව කාලා බලලා, මහ පොළොව ලේව කාලා බලුවොත් රසවල තුනක්. එක එක රස සුවඳ ඉඹල බැලුවොත් සුවඳවල් තුනක් එක එක ගන්ධ මේ තමයි රූප කියන දේවල් හැදිලා තියෙන මූලික ස්වභාවය. ඒ රූප ගොඩක් ඔබ ගාව තියෙනවද නැද්ද බලන්න. ඔය මෙහෙම මෙහෙම බලන්න මෙහෙම බැලුවාම මේ පේන්න තියෙන හැම එකක්ම ওই පට ව්‍යාපෝ තේජෝ වායෝ කියන රූප කලාප එකතු වෙලා හැදිච්ච දේවල් තියෙන. පිටින් දැන් අපි ගත්තාම ඔතනදිත් ඔය පිටු වල බණ අහලා තියෙන නිසා මම මේ කියාගෙන කියාගෙන යන්නේ නියපොත්ත ගන්නකෝ. දැන් නියපොත්ත කියන එක අපිට සාමාන්‍ය මෙහෙම නියපොත්ත ගලවලා ගත්තොත් නියපොත්තේ වැඩිපුර අපිට දැනෙන්නේ මොන ගතියද? හමන ගතියද? ප්‍රශ්න ගතියද? ගලන ගතියද? තද ගතියද? ඇයි දන්නවද එහෙම වෙලා තියෙන්නේ? නියපොත්තේ හැදිලා තියෙන රූප කලාප වල දැන් නියපොත්තේ තියෙනවා කියලා දන්නකො රූප කලාප 500ක් මේ 500ම සංයුති අරගෙන බැලුවොත් පටවියාපෝ තේජෝ වායෝ 50 ඒ කියන්නේ මේ 25% 25% දාන්න ඕනේ 25 25 වැඩිපුර නියපොත්ති තියෙන රූප කලාපයේ අන්තිම එක අපි අරගෙන පරීක්ෂණයක් කරලා බැලුවොත් ඒ පරීක්ෂණයේදී අපිට අහුවෙන රිසල්ට් එක තමයි මේ නියපොත්තේ රූප කලාපයේ පටවි ධාතුව 95%ක් විතර තියෙනවා වායෝ ආපෝ තේජෝ තුනම තියෙන 105%යි කියලා. මම මේ as an example කියන්නේ මේ උදාහරණයක් විදිහට අඩු වැඩි වීම දැන් මගේ නියපොත්තේ 95%ක් තියලා ඔයිපින් උතුලගේ නියපොත්තේ 70%ක් තියෙන්නත් පුළුවන්. ඒකනේ නියකටර එක එක සයිස් වලට ගහන්නේ. ඇයි? නියකටස් නේ දැන් මගේ නියපොතු චූටි නියකටර වලින් කපන්න බෑ. කපපු ගමන් නියකටරක් කඩලා යනවා. يعني ස්වභාවයෙන්ම මොකද වෙලා තියෙන්නේ? පටවි ගතිය වැඩි. ඒක එක එක්කෙනාගේ කර්මානුරූපීව නේද? දැන් බල්ලෙක්ගේ නියපොතු ඒ වගේ 99.9%ක් විතරම තියෙන පටවි ධාතු. පැහැදිලිද දැන් මං කියන එක? හරි. ඔන්න ඔහොම තමයි මේ රූපේ හැදිලා තියෙන්නේ. දැන් බලන්න කොච්චර ලස්සනද කියලා නේ මේක. ඔච්චර තේරුම් ගන්න පුළුවන්. ඔහොම කොටස් 20ක් ඔබ ගාව තියෙනවා. කෙස් ලොම් නිය දත් සම්මස් නහර ඇට ඇට මිදුළු වකුගඩු හදවත ආදී වශයෙන් ගත්තාම මත්තලුංගම් වෙනකම් පාලියෙන් කිව්වහම ඕක මතකයි. කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සන් නහාරු අට්ටි අට්ටි මිච්චා වක්කං හදයන් යකනං කිලෝමකං පිහකම් පප්පාසං අන්තං අන්තගුහං උදරියං කරීසං මත්තුලුංග කියන මෙන්න මේ කොටස් 20ම කියන්නේ දත් ගත්තොත් තියෙන වැඩිපුර මොන ධාතුවද? පට ඒ කියන්නේ අනිත්‍යව නැද්ද? තියලා තියෙනවා. ඒව අනිවාර්යෙන් මේක ලෝ නීතිය තමයි.
ඔය හතරෙන් එකක්වත් නැතුව රූප කලාපයක් නැහැ. මේ ලෝකේ යම් රූප කලාපයක් තියෙනවා නම් හැම රූප කලාපයකම ඔය හතරම තියෙනවා. ඔය හතරම එකතු වුණොත් තමයි අර මැටීරියල් එක හැදෙන්නේ. එහෙනම් පටවි නේතු ආපෝ තේජෝ වායෝ විතරක් තියෙන රූප කලාප තියෙනවද? නෑ නෑ නෑ. එහෙම රූප කලාප නෑ. හතරම අනිවාර්යෙන් තියෙනවා. ඔන්න දැන් ඔන්න අපිට බලන්න අපේ රූප අපේ රූපය ගැන තේරෙනවා. හරි. ඊළඟට ඔබ ගාව තව තියෙනවා පටවි ධාතු අධික නෙමේ ආපෝ ධාතු අධික රූප කලාප ටිකකුත් 12ක් තියෙනවා. පිත්තං සෙම්මං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සු වසා කේලා සිංගානික ලසිකා මුත්තං. පිත්ත සෙම සැරව දාඩිය මූත්‍රා ලේ. දැන් ලේ ගන්නකෝ. ලේවල ඔබ මෙහෙම ලේ ටිකක් ඇල්ලුවොත් ලේ ඔබට අහුවෙන්නේ ඝනකමටද ගලන ගතියටද? ඒකෙන් ප්‍රූව් වෙන්නේ මොකද්ද? ඒකෙන් ඔප්පු වෙනවා ලේවල තියෙන ධාතු සංයුති අරගෙන රසායනාගාරයකට දාලා පරීක්ෂණයක් කරොත් නිසකවම ලේවල තියෙන ආපෝ ධාතුව වැඩි. ආපෝ ධාතුව සාමාන්‍යයෙන් ලේවල 100ට උදාහරණ. මේ උදාහරණ හොඳේ මේ පටලව ගන්න එපා. මේව කාටවත් පේන්නේ නැහැ. ආයි මේ මට තියා බුදු කෙනෙක් කිව්වොත් මිස 70%ක් විතර ආපෝ ධාතුව තියෙන්න පුළුවන්. 30%ක් විතර දැන් ඇත්තටම ලේ ගත්තාම ලේවල 70%ක් මං ආපෝ ධාතුව කිව්වේ. දැන් අර කිව්වොත් මං 95%ක් තියෙන්න පුළුවන් කියලා. මේක 70%ක් කිව්වයි දන්නවද? ලේවල පටවි ධාතුව ටිකක් වැඩි. ඒකයි දැන් දාඩිය ගත්තාම දාඩියවල ආපෝ ධාතුව 80-90%ක් විතර තියෙන්න පුළුවන්. ඇයි? අපේ ඇඟේ තියෙනවා හිල්. හරිද? මේ හිල් වලින් නේද දාඩිය එළියට එන්නේ. එතකොට දාඩිය එන්න දාඩියට මේ හිල් වලින් එළියට එන්න පුළුවන් ලේවලට එන්න බෑ කියන්නේ නිකන් ඒකෙන් ඔප්පු වෙනව මොකද්ද? ලේවල ආපෝ ධාතුවට වඩා පටවි ධාතුව චූට්ටක් ලේවල ලේවල තියෙන ආපෝ ධාතුවත් දාඩියවල තියෙන ආපෝ ධාතුවත් දෙකම ගත්තාම ලේවල තියෙන ආපෝ ධාතුව දාඩියට වඩා අඩුයි කියන එක අපිට ඔප්පු වෙනවා. ඇයි නැත්තම් දාඩියනවා වගේ මොන වෙන්න ඕනිද? ලේ එන්නත් ඕන. හැබැයි කැපුණොත් එතනින් ලේන අන්න පැහැදිලිද? ඔහොම කොටස් 12ක් ඔබ ගාව තියෙනවා. ඊළඟට ඔබ ගාව තියෙනවා වායෝ ධාතු 6කුත්. වායෝ ධාතු 6ක් ඔබ දන්නෙත් නැහැ තියෙනවද කියලා. ඒකයි. මේ ධාතු කියන්නේ පිංගත්ටි. ධාතු කියන්නේ සත්ව පුද්ගල භාවයක් නැහැ කියන එක. අපි කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධාතු කියලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ නෙමෙයිනේ වැඩ ඉන්නේ. මොනවද? සත්ව පුද්ගල භාවයක් නැති ඇත්තම කියනවා නම් අපේම භාෂාවෙන් ඇට කැබලෙනි ඔය. දැන් ඇට කෑලිවල හැබැයි මේ ධාතුන් වහන්සේලාට ඇට කැලිකුවා කියලා එහෙම එන්න එපා. ඒවා ධාතුන් වහන්සේලා. නමුත් සත්තු පුද්ගල භාවයක් නැති අස්තිනේ. අන්න ඒකයි ධාතු කියන්නේ. ඒ වගේ ඔය පිත ලේ අර වගේ මේ වගේ පටවි ආපෝ තේජෝ වායෝ කිසිම එකක සත්තු පුද්ගල භාවයක් නැහැ. ධාතු ස්වභාවයක් මිසක්. පැහැදිලිද මේ? මේවා ඉතින් කියන්න ගත්තොත් ඇයි 75,000ක් විතර බණ කියන්න පුළුවන්. මේ ඊළඟට යන්න. ඔබ ගාව තියෙනවා මේ උද්දංගම වාතය අදෝගම වාතය කියලා වාය කොටස් දෙකක්. උද්දංගම වාතයෙන් තමයි ඔය ඉක්කය උඩ පැත්තට එන ඒවා. මෙහෙම එක පාට එන්නේ නේද? අන්න ඒවා එන්නේ මොන වගේද? උද්දංගම වාතයෙන් තමයි උඩ පැත්තට එවන්නේ. අදෝගම වාතයෙන් කරන්නේ යටට මෙහෙම පුෂ් කරවන ටික. ඔය වැසිකිලි කිරීම ආදී දේවල් වලදී යටට පුෂ් කරවන්නේ. දැන් වමනේම එන්නේ උද්දංගම වාතයෙන්. මම උඩට එනව එකක් තියෙනවා. මේ කවුද දන්නේ ඔය ස්විච් එක දාන්නේ නේ? ඒවන හේතුවට අනුරූපීව හට ගන්නවා. ඒවා තියෙනවා. කොයි හරි වමනේ ගොඩක් වගේ දැක්කොත් එක පාට අරයා මොකක් කරනවද? ටක් ගාලා වමනේ ටිකක් මෙහෙම කරලා එළියට දාලා දෙනවා. කුච්චිසය කොට්ටාසය කියලා තියෙනවා. බඩවැල් එළිය සහ බඩවැල් ඇතුලේ හැසිරෙන ධාතු. කියන්නේ බඩවැල් වලින් එළිය ධාතු ටිකක් හැසිරෙනවා. බඩවැල් වලින් බඩවැල් ඇතුලේ ධාතු කොට්ටාසය හැසිරීමේ ස්වභාවයක් තියෙන බව සිහිපත් කරලා තියෙනවා. ඊළඟට කියනවා අංගමංගානුසාරී වාතය කියලා. ඔය මේ අත්හොලවන්න පාවිච්චි වෙන්නේ අන්නේ වායෝ ධාතුව. පැහැදිලිද මම මේ කියන එක? අත්හොල්ලන්න. කර්මජව ඇති වෙන චිත්තජව ඇති වෙන වායෝ ධාතුවකින් තමයි මේ අතපය සැලවීම කියන එක සිද්ධ කරවන්නේ. හරි. ඊළඟට ආස්වාස ප්‍රස්වාස ඔබ තුල ඔය ක්‍රියාත්මක වෙන ආස්වාස ප්‍රස්වාසය කියන්නේ ඔබ තුල ක්‍රියාත්මක වෙන ධාතු කොට්ටාසයක්. නොම තමයි වායෝ ධාතු ටිකක් තියෙන්නේ. නිකන් මම මේ කියාගෙන යන්නේ. තේජෝ ධාතු කීයක් තියෙනවද?
හතරක් තියෙනවා සන්තාපන ජිරාපන පරිධාන පාචක කියලා. ඔහා දැන් ওই පිංගු තුල කෑම කනවනේ. ওই පිංගු තුල කන කෑම ඇතුලේදී මොකද දැන් අලියා දියුල් ගෙඩිය කෑවම අලියට මොකද වෙන්නේ? දියුල් කට්ට ඉතුරු වෙලා ගෙඩිය ඌස්නෙට නැති වෙනවනේ ඇතුලේදී නේ. ඉතින් එලියට එන්නේ මොකක්ද? කට්ට විතරයි. දැන් මේ ඌස්නය තම්බල ක්‍රියාත්මක කරන මේ 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 අවන් එකක් වගේ එකක් අලියාගේ බඩේ හරි ඔයගලන්ගේ බඩේ තියනවද නැහැ? ඒක කරන්නේ කවුද? ඔබේ ඇතුලේ තියෙන අපි කදී ඔය කන දේවල් මෙහෙම අලු කරවන මේ තේජෝ ධාතු අධික දවන ස්වභාවය. ආන්නේ එක එක ධාතුවක්. ඊළඟට ඔබ වයසට යවන්නේ ඔබ ඔය අතපය දිරවන්නේ කවුද? තවනමනි. අන්නේ දිරවන තව එකක් තියෙනවා. ඒකත් එක ධාතුවක්. මම මේ නිකන් කියාගෙන යන්න. ඊළඟට ඔබට හිටපු ගමන් ඔය මේ උණගතියක් එහෙම එන්නේ. ආන්නේ උණගතියේම ඇඟෙන් පිට කරන රස්නය තව ධාතු කොටාසයක් තව හිටපු කෝ ඇස් දැවිල්ල වගේ දැවිලි එන්නේ. ඒ දැවිල්ල ඇති කරවන්නෙත් කවුද? ආන්නේ දැවිල්ල ඇති කරවන්නෙත් ওই ධාතු. දැන් බලන්න පිඟනි අපි ඔබ තුල තියෙනවා දැන් මං කෝ පටවි ධාතු අධික රූප කලාප ටිකක්, ආපෝ ධාතු අධික රූප කලාප ටිකක්, වායෝ ධාතු අධික රූප කලාප ටිකක්, තේජෝ ධාතු අධික රූප කලාප ටිකක්. ඔච්චරයි. ඔයින් එහා මොන හරි තියෙනවද බල? වානේ බුදු කෙනෙක්ගේ වචන බුදු කෙනෙක්ව පිළිගන්න කියන්නේ ඒකයි. මේවා මේවා අධ්‍යයනය කරාම බුදු කෙනෙක්ව තේරෙනවා. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. යමෙක් ධර්මයේ දැකීද යාමයි මාව දැයි. තෝ මේ බුදුහාමුදුරන් ඇස් දෙකෙන් දැක්ක කියලා පොක්කුසාතිරවත් අඳුරගන්න බැරි වුණා. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. ධර්මයේ දැක්කොත් මාව දකින්න. ඔන්න දැන් ඔබ තුල තියෙන මේ සත්පුද්ගල භාවනාවන දැන් ඔබේ ওই මුළු කයම ගත්තාම ඔය කයම මට කියන්න විවිධ ධාතුන්ගෙන් හටගත් ධාතු විකාරයක් මිසක් මහ විකෘතියක් මිසක් ඔබ කො හිත හිත හිතගෙන බලන් ඉන්නවනේ. හරි ආදරේ කය නම් මගේ නෙවෙයි වෙන්නේ නැති ඔය කියන්නේ. හැබැයි හිත මගේනේ. හරි හිතගෙන අපි පස්සේ කතා කරමු. කියන්නේ ඇත්තටම මේ කය දැන් මේ නියපොතු කියන එක මේ ඇඟිල්ල කියන එක කපලා මෙහෙම මේ සුඩින් තිබ්බොත් ඒ ඇඟිල්ල මගේද නැත්නම් මගේ නෙමෙයිද එතනින් යන්නේ? ඒ එතකොට ඔබ ජීවත් වෙන්නේ අර ඇඟිල්ල තුළද මෙහෙද? මේ ඇඟිලි 10ම කපලා මේ සුඩින් තිබ්බොත් මම ඔබ ඔබට කියන ඔබේ අත් දෙක කපනවා මෙතනින්. කපලා බිමට දානවා. දැන් ඔබ අතද ඔබද? භාගයක් අතේ භාගයක් ඔබේද? නෑ. අත පිට මම මම දනිස් දෙක කපලා කකුල් දෙක දැම්මත් ඉලෑට දෙක ගාවින් කපලා දැම්මත් මෙහෙම හතරට කපලා දැම්මත් මං හදිසිවත් අහනවා දැන් අර කැරට් ගානේ මැෂින් එකේ වටාත්ත නෙමෙයි ඔබව ගානවා. ලොකු කැරට් ගානේ මැෂින් එකක් කරන් ඔළුවෙන් අල්ලලා කකුල් දෙකෙන් ගානවා අන්තිම කෙස් ගානකම් මෙහෙම මෙහෙම. දැන් ඔබව වැටෙන්නේ මොන වෙලාවද? දැන් ඔබ කො මොන කුඩු කෑල්ලේද ඔබ ඉන්නේ? ඉතින්නේ ඔබ මෙන්න ඔබ ඔබ කියන්නේ රූපස්කන්ධයක් විතරයි. රූප ගොඩක් විතරයි. ඔබ එක එක පාට් එකක්. හැබැයි ඔබේ රූප ගොඩ සත්පුද්ගල භාවයෙන් තණ්හාවෙන් දෘෂ්ටියෙන් උපාදානය කරගෙන ඉන්නවා. කොයිසාව උපාදානයක්ද කියනවා නම් කැරට් ගානකින් ගෑවත් අර කුඩු කෑල්ලකට හරි මම කියන්නේ ඔබට හිතෙනවා. තේ මේ දුන්නේ නැද්ද අත්තම දියනි? මම මේ ඔක්කොමනි කියලානේ අර ඔක්කොම බදා ගන්න තමයි දුවන්නේ. ඊගත්නේ සරලවම පංචස්කන්ධය පංචපාදානස්කන්ධය ඕක තමයි තියරි එක. රූප ගොඩක් තියනවා. සත්පුද්ගල භාවයෙන් අපි රූපයට මොකක් වෙනවද? ඇලෙනවා. ඒතර ඔබට ඇලෙන්න තියෙන්නේ ඔබ ඇලෙනවා නම් යම් රූපයකට ඒ රූපය රූපස්කන්ධයක්. හැබැයි ඔබට උපාදානීය වෙන්න පුළුවන් කියන අර්ථයෙන් ඒකට කියනවා රූප උපාදානස්කන්ධය. දැන් මොකද? එතකොට කොහොමද ආමුද්‍රුවනේ දැන් මේ රූපපාදාන ස්කන්ධය මිදෙන්නේ? මම මේ කියපේ කල්පනා කරන්නේ. කල්පනා කරනකොට 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 වින්නත් හිමීන් සැරේ එක පාට නම් තේරෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න මාස 8 9ක් කල්පනා කරන්න. 10 11 ඉඳලා අවුරුද්දක් දෙකක් කල්පනා කරනකොට ටක්කෙටම තේරෙන ඔන්න වචනේ. ටක්කෙටම තේරෙනවා. රූප රූප මිසක්. රොප්පණිය වෙන රූප මිසක්. නිතර විකෘතියට පත්වෙන රූප කලාප මිසක් සත්ව පුද්ගල භාවයක් නම් පණවන්නට බෑ කියලා. දැන් මොකද වෙන්නේ?
අන්න රූපයට තියෙන තෘෂ්ණාව ඇති වෙනවද නැති වෙනවද මම මගේ කියලා ඔය ආදරෙන් ඔය ඔරලෝ සුදාලා තැලි බෙන්දලා දැන් එම පොඩි සලකිල්ලක් කරනවනේ ඩයි ගාලා ඈ ඔය මාස් දාලා පරිස්සම් කරලා නියප් නේල් පොලිෂ් ගාලා අයිබ්‍රෝස් ගාලා ලේයර්ස් කපලා කන් විදලා ඔය ආදරෙන් පෝෂණය කරන තාමත් මේන්ටේන් කරන්න දඟලන රූපය පිළිබඳව තෘෂ්ණාව නැති වෙනවා ඇයි රූපයට කලකිරෙනවා සත්ත්ව පුද්ගල භාවයෙන් ශුන්‍ය දැන් මට මතකයි ඊපෙරේද අපේ ඔය සිල් මෑණිවරු ටික භාවනා කරලා කමටහන් දුන්නා මට කියනවා සාබීදී කළෝ දිට්ඨි විසුද්ධිය සඳහා වූ භාවනාවන් කරගෙන ගිය කාලයේ ස්වාමීන් වහන්සේ මේ රූප පිළිබඳව තේරුම් ගත්තට පස්සේ අපි ඇවිදිනකොටත් අපිට දැනෙන්නේ මේ දැන් එක්කෙනෙක් මෙහෙම යනකොට හොල්මනක් යනවා වගේ පේනවා ඇයි ඇයි දෙයියනේ සත්වයේ පුද්ගලියෙක් නැත්තම් මොකද්ද මේ වෙන්නේ? ඒක තේරුම් ගන්න ඒගොල්ලෝ තාම පොඩි වැඩි. හැබැයි රූපයේ සත්ව පුද්ගල භාවයක් නැති හරියටම මගේ රත්තරන් මගේ ඔබ අර පොඩි කාර් එක ක්ලේ සෙල්ලම් කරලා තියනවද ක්ලේ? ඔබ හිතන්නේ ඇට කට්ටක් හිටෝලා ස්කෙල්ටන් එකක් තියලා අර ක්ලේ වලින් මෙහෙම ගහගෙන 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 ගියොත් ඒ ක්ලේ කියන්නේ අර ඇට කට්ට වහපු මැටි ගොඩක් මිසක් ඒකේ සත්ත්ව පුද්ගල භාවයක් නෙපෙන්නේ ඔබේ ඔය රූපයත් ඔය ඇටකට වහලා තියෙන ගොම ගුලි ගැහුවා වගේ ගහලා තියෙන රූප ගුලි විතරයි ඔය ගුලි වැටෙන්න පුළුවන් හරි අයන් එකක් තියාගෙන බලන්න අද ගෙදර ගිහිල්ලා නිකමට මං කියනවා try කරා එපා හොඳේ තියලා ගත්තොත් ඒකාන්තයෙන් මේ මස් ගුලිය ගැලවිලා එනවා ඇයි ගහලා තියෙන එක ඔබ ඔබට අයිත් එකක් නෙමෙයි ගහලා තියෙන එක හයියෙන් බල්ලෙක් ඇවිල්ලා මෙහෙම කළා අල්ලලා ගත්තත් මස් ගුලිය ගැලවිලා එනවා ඇක්සිඩන්ට් එකක් වුණත් මස් ගුලි ගැලවිලා යනවා පලන් ගිද්දි ගැලවිලා යන්නේ ඇස් බෝල එළියට පනිනවා මෙහෙම සපින්නදී මේ රූපය ගැන බලාපොරොත්තු තියන්න පුළුවන් ද බැරිද බැහැ ඔන්න විදර්ශනා දැන් පංචස්කන්ධය පංචපාදානස්කන්ධය හඳුනා ගැනීමේදී අපි දැනගන්න ඕනේ ඇයි අපි මේක තේරුම් ගන්න. ඒකයි මම මේ කිව්වේ. අපිට තියෙනවා රූප ගොඩ අපි ගා. ඒ රූප ගොඩ අපිට උපාදානීය වෙන නිසා, ඒ කියන්නේ අපිට අපේ රූප වගේම බාහිර රන්තෝ ජටා, බහි ජටා. අපේ රූපත් උපාදානීය වෙනවා, බාහිර රූපත් උපාදානීය වෙනවා. ඒ නිසා ඒවට කියනවා රූපය උපාදානීයට ගෝචර නිසා, දැන් හැම රූපයක්ම උපාදානස්කන්ධ. හැම රූපයක්ම. හැම රූපයක්ම උපාදානීය වෙනසුලුයි. හැබැයි වේදනා සංඥා සංකාර වලට යද්දී හැම එකක්ම කියන්න බෑ. උපාදානීය නොවන වේදනා සංඥා සංකාර විඥානත් වෙන මොනවද? මාර්ගසිත. මාර්ගඵල කියන ඒවා. දැන් සෝවාන් ඵලය කියන සිතත් ඒකේ යදෙන වේදනා සංඥා සංකාරත් උපාදානීය වෙන්නේ නැහැ කාටත්. ලෝකෝත්තර දේවල් උපාදානීය වෙන්නේ. ලෞකිකව පවතින දේවල් උපාදානීය වෙන්න පුළුවන්. එතකොට රූපය කියන එක ලෝකෝත්තර වෙන්නේ නැහැ කොයිම් වෙලාවත් රූපය කියන එක අනිවාර්යයෙන්ම මේ කාමාවචර භූමි වල තියෙන දේවල්. ඉතින් ඒ නිසා ඒ වගේ උපාදානීය කියන එක තියෙනවා. දැන් බලන්න වගේ පින්වතුල්ලා රූප පිළිබඳව මේ විදිහට තේරුම් අරගෙන මම මගේ මේ මගේ කන්ට්‍රෝල් එකක් නැතිව හැදෙන මගේ පාලනයකින් තොරව හැදෙන මේ රූපයත් එක්ක මම ඔට්ටු වෙලා වැඩක් නැහැ කියලා දැනගෙන රූපය පිළිබඳව ආසාව අතාරිනකොට ඔබට ආයිත් රූප උපාදානී වෙන්නේ. ඔබ මේ බලෙන් දඟලනවා නෙමෙයි. හරිද? ආයි මේ වගේ රූපේ ඔන්න ඔබ මැරෙන වෙලාවේ කවුරු හරි කෙනෙක් ඔබට ඇවිල්ලා ආනවා මේ මොකෝ ආයි මනුස්ස ජීවිතයකට යන්න. ඔබ අම්මේපා කියන දැන් ওই පිංගුතුල එහෙම දැන් ඉඳලා දැන් මැරෙනකොට කොහොම හරි එල්ලෙන්න තමයි හොයන්නේ තනකොළ ගහක්. අතනදී අනිවාර්යෙන්ම පිංගන්දී ඔබට පුළුවන් නිහඬ වෙන්න. දැන් මේ වලන් උදාහරණයක් ඔබට හිතෙනවා නම් මම දැන් මරණයට ලෑස්ති අරකයි මේකයි කියලා මම සරල ප්‍රශ්නයක් අහන්න හැමදේම අහන එක මේ gedara iddi දැන් ඔබ තනියෙන් කාමරයක ඉන්නවා කියලා එහා කාමරේ කට්ටි ඉන්නවා මෙහා කාමරේ කට්ටි ඉන්නවා ලොකු හබරලෙක් වගේ එකෙක් ඇඳට වැටිලා කියන්නේ තෙල් කරවලියෙක් වගේ තුන් පාරක් විතර දෂ්ට කරනවා එක පාරක් නෙමෙයි ඔත්තට කනවා හිතේ හැටියට දැන් ඔබට තාම මුකුත් වුණේ නැහැ. දැන් ඔන්න කාලා හබරලේ මෙහෙම පැත්තට ඉන්නවා. ඔබ දැන් මොකද කරන්නේ?
එහා පැත්තේ කාමරෙත් කට්ටි ඉන්නවා මෙහා පැත්තේ ඔබ මොකද කරන්නේ කියන්නේ බේරියන් දෙනවා නේද මුළු ගේම හෙල්ලෙන්න මොකක්ද කියන්නේ මාව නයෙක් කෑවෝ බේර ගනියෝ ඔන්න ඔබ තමයි කියන්නේ මොකද කියන්නේ බේර ගන්න මාව නයෙක් කෑවා මේ බේර ගන්න කියන්නේ මොකක් බේර ගන්නද කියන්නේ මාගේ රූපය වැටෙයි කියලා අපි දන්නවා හරිද රූපය වැටෙන්න දෙන්නේ නැතුව රූපයට තෘෂ්ණාවක් තියන් ඉන්න නිසා රූපය නොවැටි බිඳගෙන වැටෙන්න දෙන්නේ නැතුව පරිපාලනය කිරීමේ උමනාවක් අපිට තියෙනවා පෘථග්ජනයට තියෙනවා පැහැදිලිද රහතන් වහන්සේට හිමනේ අනික රහතන් වහන්සේ නමගේ සර්පෙක් වැටෙනවා ඇඟට ආලා තියෙනවානේ අරුණාට පස්සේ බැලුවා සර්පය උග්‍ර විසයි බුදු අම්මෝ බේරගනියෝ කිව්වේ නැහැ අයිතුන් මාව ඉක්මනට ගිහලා එළියෙන් තියන්න කිව්වා. ඇයි? ටික වෙලාවකින් විස නැගලා පුපුරනකොට මගේ ඇඟේ තියෙන ලේ ඇට කෑලි වැඩිලා අනිත් ස්වාමීන් වහන්සේලාගේ භාවනාවට බාධා වෙයි කියලා මාව ඉක්මනට ගිහලා එළියෙන් තියන්න කිව්වා. අන්න රහතන් වහන්සේලා. ඒ මොකද්ද මේකේ නිර්භීත බව? ඒක මන්දමානසික බවක් නෙමෙයි. එහෙම මන්දමානසික නිර්භීත බවක් ඕනේ සාමාන්‍යයෙන් ඔය දැන් කෙලතුළු පුද්ගලයෙක්ට පොඩි ළමයෙක් සර්පෙද්ද දැක්කම ඉදුවනවද අල්ලනවද අල්ලනවන්නේ ඒ රහත් බව නෙමෙයි ඒ නොදන්නාකම ඒ අඥානකම රහතන් වහන්සේ එහෙම අත දාන්නේ නැත්තේ රූපය පිළිබඳව තෘෂ්ණා ආයිත් මේ රූපය මේන්ටේන් කරන්න පිගනි ඔන්න ඒ අතෑරීම තමයි ඔබ රහත් භාවය දක්වා ගෙනියන්නේ එතකොට ඒක ඔබ හිතන්න එපා රහත් වුණාම අතහරිනවා කියලා ඔබ අතහැරියාමයි රහත් වෙන්නේ ඔබට දෙන්න පුළා අනිත්‍ය හඳුන අපි තාම පෘථග්ජනයි ඔන්න ඒ රහත් වෙනකම්ම බේරගනියු කියලා කෑ ගහනවනේ කියලා මං කියන්නේ කෑ ගහන්න හැබැයි යම් කෙනෙක් මේ රූපය පිළිබඳව මේ ආකාරයෙන් දැකලා මේ රූපය අතහැරියොත් ඒ අතහැරෙන වෙලාවට ඒ බොහෝ අය මාර්ගඵල අවබෝධ කරගෙන තියෙනවා සසර මේ ජීවිතේ බැරි වුණොත් සංසාර ජීවිතේ ඉන්ද්‍රිය ධර්ම වැඩිලා ප්‍රඥා මෝරණිය වෙලා අනේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලබල ධර්මීය කණ වැකිල විදර්ශනා භාවනා වඩල නිවන් දකින්න පුළුවන්කම තියෙනවා. ඔන්න ඔබ රූපයට තෘෂ්ණාවක් තියෙනවද එතකොට නැද්ද? තියෙනවා නේද? ඔය පිංගුතල කොයි කේස් ගාස් වයසට යන්න පටන් ගත්තී නිකම් පපුවෙන් භාගයක් පිච්චෙනවා වගේ නේ නේ පළවෙනි කේස් ගාපු දවසේ මතකද සුදු පාට. දැන් වැඩක් නැහැ කියලා දන්නවා මෙහෙන් එකක් ගාද්දි අරෙන් 60ක් විතර මතු වෙනවා. දැන් ඔන්න ඒ කොමත් එකයිනි කියලා ඉන්නවා ඉතින්. දැන් අර මැදි වයස කට්ටිය තාමත් ඕක ඉතින් ගාගෙන ගාගෙන යනවා ඒගොල්ලන්ට ටික කාලෙකින් තේරෙනවා. ඒක වැඩක් නෑ ගෑවට වයසට යන එක නවත්තන්න බෑ. මෙහෙමයි කියලා. ඒකදී මේ තමයි රූපේ හැටි. අන්න ඒකයි කිව්වේ. නත්ති සම්මතං ලෝකේ පණ්ඩිතානං අහම්පිතං නත්තිති වදාමි. මේ ලෝකේ පණ්ඩිතයෝ පණ්ඩිතකේ බුදුවරු යම් දෙයක් නැතයි කියලා කිව්වනම් මාත් ඒ දේවල් නැතයි කියලා කියනවා. බුදුරණහි කියලා මහණනි නিত্য වූ ස්ථීර වූ පවතින ආස්වාද සහිත වූ ඒ කියන්නේ ආස්වාදය කම්ප්ලීට්ලි සම්පූර්ණයෙන්ම පවතින රූපයක් නම් ලෝකිනේ. ඒක මං විතරක් නෙමෙයි හැම බුදුරෙයෙන්ම කියලා තියෙනවා. බලද්දි කතාව ඇත්තද නැත්තද? දැන් මම මේ බණිකුව කියලා මාව වයසට යන්නේ නැද්ද? යනවා. කවුද වයසට නොයන්නේ? බල්ල පූස වයසට යන්නේ නැද්ද? යනවා. එනම් මේක රූපම් භික්කවේ ලෝකේ ලෝක ධර්ම. රූපය කියන්නේ ලෝකේ ලෝක ධර්මතාවය. ලෝක ධර්මතාවයේ ස්වභාවය තමයි දිරණ එක. ලෝක ධර්මතාවයේ ස්වභාවය තමයි වියකෙන එක. ලෝක ධර්මතාවයේ ස්වභාවය තමයි නැතිවෙන එක. අන්න රූපය පිළිබඳව තියෙන උපාදානිය මොකක් වෙනවද දැන්? ටිකින් ටික. නැති කරගන්න පුළුවන්ද බැරිද? මොකද එහෙනම් දැන් කරන්න ඕනේ? අර කියන පටවියාපෝ තේජෝ ආයෝ කියන ඒවා හොයලා ඒ රූප කලාප දැනගෙන ඒ රූප කලාප වල නිස්සත්ත්‍ය නිජීව ශූන්‍ය භාවයෙන් යුක්තයි කියලා දැනගෙන රූපය පිළිබඳව අවබෝධයකට එන්න ඕනේ. ඒකයි. මොකද්ද කරන්න ඕනේ? රූපය පිළිබඳව එකපාරට අතහැරීම කරන්න මේ යන්න ඕනේ. රූපය පිළිබඳව අවබෝධයකට එන්න. ඔබට රූපය පිළිබඳව අවබෝධ වෙනකොට ඔබ රූපයට කලකිරෙනවා. නිබ්බින්දං විරජ්ජති කලකිරුණොත් ඇලෙන්නේ නැහැ නොඇලේ විරජ්ජං විමුච්ඡති නොඇලුනේ මිදේ කොහින්ද මිදෙන්නේ රූපයෙන් මිදෙනවා
හැබැයි මෙහෙම එකක් තියෙනවා. ද රූපේ පාරූපේ පා කියලා භාවනා කරොත් ඊළඟ පාර කොයි උපදිනවද? රූපේ නැති බ්‍රහ්ම ලෝකික උපදිනවා. වේදනා සංඥා සංකාර විඤ්ඤාණ හිත පවතින කය නැති. සිත මිස කය නැති බඹලොව කියලා නැද්ද? ආන්න ඒව තියෙනවා. සිත පවතිනවා කය නැහැ. එතකොට නිවන් දැකලාද? නෑ නෑ. తాවකාලික టెంపరీද රූපේ පායපා කියලා නේ භාවනා කළේ. රූපේ පායපා කියලා භාවනා කරපු නිසා රූපේ පා කියලා විදර්ශනා වඩපු නිසා ඊළඟ පාරට රූපයක් දෙන්නේ. හිතේ පායිද රූපය ඕනේ හිතේ පා කිව්වොත්. ආ ඊළඟ පාර ගිහලා කය මිස සිත නැති. බඹලෝ කීපයකුත් තියෙනවා. එතකොට දැන් මොකද කරන්න ඕනේ? දෙක මෙපා කියන්න ඕනේ. අන් නාම රූප කියන දෙක මෙපා කිව්වොත් මොකක් වෙනවද? එතකොට කිසි දෙකම හටගන්නේ නැහැ. දැන් තේරෙනවද කතාව? ආ. දැන් ඔන්න රූපය ගැන කතා කළා. රූපය තමයි රූපස්කන්ධය. වේදනා සංඥා සංකාර විඥාන කියන මේවා පින්වත්නි අයිති වෙන්නේ සිත කියන එකට. විඥාන කියන්නේ ඔතනදී හිතට. වේදනා සංඥා සංකාර කියන එකේ වේදනා කියන්නේ චෛතසිකයක්. සංඥා කියන්නේ චෛතසිකයක්. සංකාර කියන්නේ චෛතසික 50ක්. එතකොට සිතත් චෛතසික 52ක් තමයි වේදනා සංඥා සංකාර විඥාන කියන එක ඇතුළත් වෙලා තියෙන්නේ. අපි විදර්ශනා කිරීමේ පහසුව පිණිස භාවනාවට පහසු වීම පිණිස චෛතසික වෙනම ගන්නේ නැතුව කෙලින්ම හිත ගන්නටම දාලා හිතත් එක්කම gediya පිටින්ම ගන්නවා. කියන්නේ දැන් පිටින් හිත ඇත්තරම හිත කීයක් තියෙනවද? එක හිතයි. එක හිතයි ඒකට වැටෙන චෛතසික සම්මිශ්‍රණයට අනුව තමයි හිත ඒ හැඩතල ගන්නෙ. කර්ම කර්මඵල පිළිබඳව විශ්වාසී තියෙන ප්‍රඥා චෛතසිකයේ යෙදුනොත් ඒ සිත ඥාන සම්ප්‍රයුක්තයි. ප්‍රඥා චෛතසිකයේ නොයෙදුනොත් ඒක ඥාන විප්‍රයුක්තයි. එතකොට ඥාන සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත භාවීසීරණී තීරණය කලේ සිත නෙමෙයි චෛතසිකය මිස. පැහැදිලිද මම කියන්නේ? එනිසා චෛතසිකත් අපි විදර්ශනා විදි හිතගාන්නටම දාලා ගන්නම විදර්ශනායි පහසුව පිණිස ওই පිංගතුලේ රූපය ගැන කල්පනා කරා වගේම පිංගිනි අපිට හිත ගැනත් පොඩ්ඩක් කතා කරන්න තියෙනවා. නමුත් ඉතින් ඒ ගැන කතා කරන්න කියොත් ලොකු මාත්‍රකාවක් නේ. ඒකාන්තම වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳව ඊළඟ ධර්මදේශනාවේදී වගේ කියලා දෙන්නම්. දැනට මගේ පිංගතුල මේකම ස්ටෙප් බයි ස්ටෙප් පියවරින් පියවර යන්න ඕනි ගමනක් නිසා රූපය පිළිබඳ විදර්ශනාව කරන්න පටන් ගන්න. රූපය පිළිබඳව භාවනාව කරද්දී ඔබට රූපය පිළිබඳව ඇති වෙන කලකිරීම, රූපයෙන් මිදෙන්න ඕනි කියන සංඥාව, රූපයෙන් ගැලවෙන්න ඕනි කියන සංඥාව මේවත් එක පිංගන්නේ ඔබට ආයිත් අවස්ථාවක් උදා වෙනවා සිත පිළිබඳව තේරුම් ගන්න. සිත කියන්නේ හරිම අපූර්ව ධර්මතාවයක්. නිකන් කෙටියෙන් පැහැදිලි කරන්න, ඔබේ මේ කය තියෙනවනේ, මේ කය කියන එක පරිපාලනය කරන එන්ජින් එක තමයි හිත. අර එක්ලස් කරපු වාහනේ මං කියන්නේ පාර්ට්ස් ගණන් එක්ලස් කරලා තියෙන කියලා, පටවි ආපෝ තේජෝ වායෝ වර්ණ මේ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ වගේ එක්ලස් කරපු වාහනේ බොඩි එක තියෙනවා. හැබැයි ඕක දුවනවද? දුවන්න මොනව ඕනේද? එන්ජින් එකයි පෙට්‍රෝලියම් ඕනි. හරි, එන්ජින් එක තමයි හිත. යම් වෙලාවක ඔය කයේ තියෙන ඔය හිත කියන ස්වභාවය නැති වුණොත්, කියන්නේ මේ හිතත් හටගන්න ස්වභාවයක් තියෙනවා. මේ හිත කියන්නේ ඔබ මතක තියාගන්න ඔබේ ඇඟ ඇතුලේ තියෙන ෆ්ලෑෂර් එකක් නෙමෙයි, ඔහොම හොම් වෙවි රේඩාර් එක වගේ තියෙන. සිත කියලා ස්වභාවයක් තියෙනවා, ඇති වෙනව නැති වෙනව, ඇති වෙනව නැති වෙනව, ඇති වෙනව නැති වෙනව. ඔය හිත හටගන්නේ කොහේද වැඩිපුර? හිත හටගන්නේ වෙන්නේ ඇත්තට මේ හෘද කෝෂයේ කියන එක නැත්තම් හදවත කියන එකේ තියෙනවා අඩපතක් පමණ ලේ ධාතුවක් මෙහෙම නිතරම රැඳෙන තැනක්. අපි හිතමුකෝ හදවතේ තියෙනවා මේ වගේ මෙහෙම පොයින්ට් එකක්. මෙතන නිතරම ලේ රැඳිලා තියෙනවා. ලේ පම්ප් වෙවි යනකොටත් ලේ මොකතර රැඳිලා තියෙනවද? මෙතන රැඳිලා තියෙනවා. ඔය භවංගගත වීමකදී නැත්තම් මූලික අවස්ථාවේ සිට පවතිනකොට ඔය අඩපතක් පමණ ලේ ධාතුව ඇසුරු කරගෙන තමයි මේ සිත කියන මූලික ස්වභාවය පවතින්නේ. ඔහොම දැන් මෙතන හට ගන්නවා, නිරුද්ධ වෙනවා. හට ගන්නවා, නිරුද්ධ වෙනවා. හට ගන්නවා, නිරුද්ධ වෙනවා. මොනව හරි මතක් කරලා දෙනවා, නිරුද්ධ වෙනවා. මතක් කරලා දෙනවා, නිරුද්ධ වෙනවා. මතක් කරලා දෙනවා, නිරුද්ධ වෙනවා. ඔය ඉන්න ගම මෙයාට පුළුවන්
මේ චක්සු ප්‍රසාදවල සෝත ප්‍රසාදවල ගාන ප්‍රසාදවල ජීවහා ප්‍රසාදේ කාය ප්‍රසාදවල කියන මේ වගේ මෙතනින් නැති වෙලා ඒ ඒ තැන්වල හට ගන්නත් පුළුවන් ඇහැට රූපයක් පෙද්දි මොකද වෙන්නේ බලන්න ඔන්න ඇහැස්සරට රූපයක් එනවා ඇහැස්සරට එන රූපය ආවට පස්සේ ඒ රූපයේ තියෙන වර්ණ සටහනක් තියෙනවනේ වර්ණනේ අපිට පේන්නේ වර්ණ සටහන ඇවිල්ලා වදිනව කොහේද ඔය පින්වතුන්ලගේ තියෙන චක්සු ප්‍රසාදයේ වදිනව ඒ කියන්නේ මේ වර්ණ සටහන ඇවිල්ලා වදිනව කියන්නේ මගේ තත්තරම් පින්වන්දි ෆුල් ඩෝසරයක් හැප්පෙනවා වගේ එන්නේ නැහැ ඒක හරිම සියුමැලි ඇහැට දැනෙන්නේ නැති පුළුම් පොදක් එක ගැටෙනවා වගේ කියලා හිතේ හැබැයි දැන් ඉරේලිය වගේ දිහා බැලුවොත් ඉරේලිය තියෙන රස් මේ කලර් එක වැඩි නිසා තේජෝ ධාතුව වැඩි නිසා අපිට ඉරේලිය දිහා හැම එක පාට මෙහෙම බලන්න බෑ මොකද ඒ ඒ වර්ණයේ සැර වැඩි ඇවිල්ලා කෙලිම ප්‍රසාදේ වදිනකොට අපිව මෙහෙම වෙනවනේ එහෙම වෙන්නේ ඇයි අපේ ප්‍රසාදේට අරක බර වැඩි ඒ නිසා අපිට ඕන නම් පොඩි ලෙන්ස් දෙකක් පාවිච්චි කරන්න පුළුවන් අර ග්ලාස් එකට ඇවිල්ලා කව වෙලා ඇතුළට එන සේෆ්ටි ලෙන්ස් තියෙනවනේ කම්පියුටර් ඉස්සරහා ඉන්න අයට ඇයි කම්පියුටර් ඉස්සරහා ඉන්න අයට කණ්ණාඩි දාන්න කියලා තියෙන්නේ අර පරිගණකය හරහා එන අනවශ්‍ය කලර් එක අනවශ්‍ය වර්ණය ඇහැට බාධා කරයි ඇහැ රිදවයි මේ ඇහි තියෙන ජෙල් ඔක්කොම විනාශ කරයි කියන එකෙන් තමයි කණ්ණාඩියක් යූස් කරන්න කියලා කියන්නේ. ඔන්න ඔය වගේ ඇහැ ඉස්සරහට චක්සු ප්‍රසාදයට රූපයක් ආවට පස්සේ ක්‍රමානුකූලව භවංග චලන භවංගුපච්ඡේද ආදී ඇති වෙලා මේ මේ මෙතන ඇති වෙනවා හරි සපෝරසිතිය පංචද්වාර කියලා එකක් ඒ කියන්නේ මෙහෙම කළා චක්සු විඥානීය පැත්ත චක්කු ප්‍රසාදයේ පැත්තරම හැරෙනවා හැරිලා මෙතන හිත නිරුද්ධ වෙලා කෙලින්ම හට ගන්නව කොතනද දුරං ගමං ඒක තරං අසරිරං ගුහසෙන් කොහොමද පින්නේ මෙතන නිරුද්ධ වෙලා අතන එක පාටේම දඩස් ගාලා හටගන්නේ ප්‍රශ්නේ මෙතන නිරුද්ධ වෙලා අතන කොහොමද හටගන්නේ ඒකට කියනවා චිත්ත නියාමය කියලා ලෝකේ පවතින ධර්මතා ස්වභාවයක් ලෝකේ පවතින සත්‍යයක් ලෝකේ පවතින නීතියක් ලෝකේ පවතින රියැලිටි එකක් මොකද චිත්ත නියාම ඒ චිත්ත නියාමයට අනුව තමයි මෙයා මෙතනින් නැති වෙලා අතන හටගෙන ආයිත් නිරුද්ධ වෙලා මෙතනම හටගන්නේ අතනින් ගත් එකත් අරගෙන මෙතන ජවන් කීපයක් ඇති කරලා කර්මයත් රැස් කරලා විපාකයත් සකස් කරවලා මේ සිත නිරුද්ධ වෙලා යනවා. ඔන්න බලන්න මේ මේව දැනගන්න කොච්චර දේවල් තියෙනවද කියලා නේ පිංගත් ඕවා දන්නේ නැතුව මරුණොත් එහෙම අපරාධ. ඕ ඇත්තමයි. ඒවා දැනගන්න. ඒවා දන්නේ නැතුව මළොත් එහෙම වැඩක් නැහැ. අපි නම් ඉන්නේ නැහැ බොරුවට පාන්සි කුඩ දෙන. ඇවිල්ලා කියලා යනවා මේ පිංගුතුල්ලා ඔය හිටියට චිත්ත වීතියක්වත් දන්නේ නැහැ කියලා. අපි බොරුවට පාන්සි කුළු දුන්නා නිවන් දැකින්න බෑ කියලා කියනවා මයි. එනිසා මේව මතක තියාගන්න මං හිතගෙන වෙන ධර්ම දේශනාවකදී පැහැදිලි කරලා දෙන්නම් ටිකක් දීර්ඝ වශයෙන්. එහෙම බලාපොරොත්තු වෙමින් අදට ධර්ම දේශනාවේ කාලය අවසන් වෙලා තියෙන සමුගන්නවා. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරලා තියෙන මේ සදහැවත් දායකාව විසින් තමන්ගේ අරමුණු වශයෙන් සිහිපත් කරලා තියෙනවා 2021 1/28 වෙනි දිනට පරලෝක සපත් වූ සිව් වසරක් සපිරෙන රොසලින් වික්‍රමරත්න මෑණියන්ටත් ප්‍රධාන මව්පිය දෙපාර්ශ්වයේම මියගිය සියලුම ඥාතීන්ටත් නාරං ඕවිට පදිංචිව සිට මේ පරලෝක ගිය මාර්ටින් කාර්යවසම් පියන්නතුළු එම පරපුරේ මියගිය සියලුම ඥාතීන්ටත් සීවි යසෝහාමි එල්.කේ. ප්‍රේමරත්න මව් පුතු දෙපළටත් මේ පින් අනුමෝදන් වී සසර දුක් කෙළවර වේවා ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාට චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධිව දේශකයන් වහන්සේට පතන බෝධියකින් නිර්වාණය පිණිස මෙපින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. මේ නම් සිහිපත් කළ නවින් මියගිය සියලුම ඥාතීන්ගේ ආත්මභාවයෙන් මෙපින් බලාගෙන ඉන්නවා නම් මෙපින් දැක බලා සතුටටපත් වේවා. පරලෝක ජීවිතයේ සුවපත් කරගෙන උතුම් නිවනින් සුවසේම නිවී යන්නට මේ කුසල් සුඛ පාරමිතාවක් කරගනිත්වා පාරමී ශක්තියක් වෙත්වා පාරමී දම් පෙරෙත්වා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක්. ඔබට පුණ්‍ය අනුමෝදනා කරනවා. අද දවසේ මේ උතුම් ධර්මයේ ශ්‍රවණී කිරීමෙන් ධර්මයේ ශ්‍රවණී කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ විකාශන දායකත්වයෙන් කටයුතු කළ සියලු දෙනාට උදව් උපකාර කළ සියලු දෙනාට
බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසනසි වදාළ උත්තරීතර නිර්වාණය සුවසේම සාක්ෂාත් කරගෙන උතුම් නිවනින් නිවි යන්නට මේ කුසල් සුඛ පාරමිතාවක් වේවා පාරමී ශක්තියක් වේවා පාරමී දම් පෙරේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවකින් වෙහෙර විහාර ගම්දනව වනසනසුන් ආරක්ෂා කරන අල්පේශාක්‍ය මහේශාක්‍ය සම්මෙත් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා මෙපින් අනුමෝදන් කරගෙන දෙව්ලෝ සනසිත්වා දෙවියන් ද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවීමට මේ කුසල් පාරමී කරගනිත්වා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන දෙවියන්ට පිං අනුමෝදන් කරමු ධර්මදේශන අවසන් කරන්න ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති හැම දිනෙකම සම්මා සම්බුදු සරණයි.